සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, සමහිත සුපිනිස ලෞතර ශ්‍රී සද්ධර්මය ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ හමාදිචාලේ බෞද්ධ ගුවන්විදුලියේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහාවිහාර ස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ඔබ වෙත ගෙනෙන ධම්මනදී තිත්ත ධර්මදේශන මාලාවේ තවත් එක් සදහම් දේශනාවක් සුපුරුදු ලෙස මෙලෙස ආරම්භ වන්නේ. අද දවසේදී අප සියලු දෙනා කෙරෙමෙත් සිතින් මේ උතුම් ධර්මදේශන පැවැත්වීමට වැඩම කොට වදාළ පූජනීය කෝරළගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදධර්ම දේශනාවේ සැදැහැති දායකත්වය ගැන කටයුතු කරන්නේ සයිප්‍රසී සේවය කරන පනාවැව බිංගිරිය ලිපිණෙහි පදිංචි එම්.පී. සුභද්‍රා මුතුනායක මහත්මියතුළු ඒ පිනක් පිළිසෙගේ සැදැහැති දායකත්වයක් නැතිව. එසේනම් අපි සියලු දෙනා ගෞරවනීය දේශක වහන්සේට නැවතවතාවක් නමස්කාර පූර්වක ආරාධනා කරමු. අප සියලු දෙනා කෙරෙමෙත් සිතින් මේ උතුම් ධර්ම දේශනාව මෙතෙන් සිට සිදු කරන්නට. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, අදත් මේ පින්නතුන් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත මේ මොහොතේ ඔබට ධර්ම ශ්‍රවණය කරන්න
මේ දේශනාව සිදු කරවන, ප්‍රචාරය කරවන, දායකත්වයේ දරන ඒ සත්පුරුෂ දායක පිරිස උතුම් වූ ධර්ම දානමය පින්කම සම්පූර්ණ කරගෙන බොහොම කුසල් අත්පත් කරගන්න මොහොතක සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන ඔබ සියලු දෙනාමත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයෙන් මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙනම සද්ධර්ම ශ්‍රවණය කරමු. ඒ බලාපොරොත්තුව තමයි ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බොද්ධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව අපි ඇති කරගනිමු. පින්නතුනි, අපි සාකච්ඡා කරමින් හිටියේ පහුගිය දේශනාවේදී සාමජාතකය. අපි දේශනාව නතර කරන්නට යෙදුණි පාරිකා දේවිය සාම කුමාරයා බිහි කළා කියන කාරණාව සඳහන් කරපු තැන. සාම කුමාරයා බිහි කරන්නත් කලින් දුකුල තාපසතුමාගේත් පාරිකා දේවි තාපසිකතුමියගේත් අප්‍රමාණ මෛත්‍රී සිත නිසා වනාන්තරයේ හිටපු සත්තු සිව්පාවන්ට පවා මෛත්‍රිය පුරුදුනා කියලා විශේෂපත් කළා. ඒ නිසා සඳහන් කරනවා මේ වනාන්තරයේ ඉන්න සියලුම මුර්ග පක්ෂීන් ඔවුනොවුන් කෙරෙහි මෙච්චිත් පතුරවන්න පටන් ගත්තා කියලා. නයින්ට හැම වෙලාවෙම ගොදුරු බවට පත්වෙන මැඩියන් නයාගේ පෙනය කුඩයක් බවට පත් කරගෙන පෙන ගොබේ යට වාසය කළා කියලා සඳහන් කරනවා. සිංහයන්ට ගොදුරු ඇත් පැටව් පවා තමන්ගේ හස්තයෙන් කේසරයන් තනා ඇවිදිති. මේ ඇත් පැටව් සිංහයොත් එක්ක එකට ඇවිදිති, එකට ජීවත් වෙනවා. දෙවියන්ට ගොදුරු වුණ මෝ දෙවියන්ගේ මුවට මෝතියා සිත්සේ ඒ වනෙහි වාසය කරනවා. මధుර නාදයට බියපත් වූ නාගයෝ, ඒ කියන්නේ මොනරගේ හඬින් බියපත් වෙච්ච නාගයෝ පවා මොනරුන්ගේ පියා ගැබෙහි වාසය කරති. මොනරුන්ගේ හඬටත් බය වෙන නාගයෝ මොනරගේ පියාපත් ඇතුලේ වාසය කරනවා කියලා සඳහන් කරනවා. ඒ වනෙහි වාසය කරන සියලුම සත්තු ඔවුනොවුන් කෙරෙහි සැක නැතුව වාසය කළා කියලා සඳහන් කරනවා. වනාන්තරයේ ඉන්න සත්තු සිව්පාව පවා මෛත්‍රී විහරණ ඇත්තෝ බවට පත් කරවන්න මේ දෙපළගේ මෛත්‍රී ගුණය කොහොම පැතිරිලා තියෙන්නේ නැද්ද? අපි සාමාන්‍ය හිතපු කාරණාවට වඩා සංසාරේ මොනතරම් උතුම් තැන හොයාගෙන යන දෙපළ වෙන්නේ නැද්ද? මේ අතරේ තමයි සාම කුමාරයා උපදින්නේ. සාම කුමාරයාත් මෞපියන්ගෙන් ලබා වූ ආභාෂයත් එක්ක ඉතාමත්ම මෛත්‍රී සහගත සිතින් ගුණගරුකව කටයුතු කරපු කෙනෙක්. දරුවෙකුගේ නිවැරදි බවට, දරුවෙකුගේ ගුණගරුක බවට, දරුවෙකුගේ සත්පුරුෂ බවට මෞපියන්ගේ ආභාෂයේ ඉතාම ඉහළින් වටිනවා. තමන්ගේ ක්‍රියාවෙන්ම උතුම් හැසිරීම පිළිබිඹු කරනකොට ඒ ගෙදර තවත් ලාභාල හැසිරීම පෝෂණය වෙන්නේ නැතුව යනවා. ඒ ආභාෂයේ සාම කුමාරයාටත් හොඳටම තියෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් ඒ අය බඹලුවින් ආපු අයනේ, ඒ අය දෙව්ලවින් ආපු අයනේ කියලා. නමුත් අපි අතරත් දෙව්ලවින් බඹලුවින් ආපු අය ඕන තරම් ඉන්නවා. මැරිලා ඉපදිලා ඒක අමතක වෙලා ඉන්නවා මිසක්
සාමාන්‍ය ක්‍රියාකාරකම් වලින් පුංචි කාලේ ශ්‍රද්ධාවන්ත බව දැකලා ඒකට ඉස්මතු වෙන්න මගදු හද සකස් කරලා දුන්නොත් මම හිතන්නේ අපේ රටේ රහතන් වහන්සේලා හිග නැති වෙයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැති එක බොහොම ශෝකාන්තයක් බවට පත් වෙනවා. පුංචි දරුවෝ හරියට ඒ ගතිගුණ පෙන්නනවා. නමුත් ඒකට ඉඩක් හම්බෙන්නේ නැති හින්දා ඒක දියුණු වෙන්නේ නැහැ. සාම කුමාරයාට මව්පියන්ගේ ආభాෂය හොඳටම ලැබුණා. මව්පියෝ සාම කුමාරයාට කිරිපොවල නාවල සුවසේ නිදි කරවල අම්මයි තාත්තයි පළවෙල හොයන්නේ යනවා. සඳහන් කරනවා වනයේහි ජීවත් වෙන ලිය කිඳිරියෝ ඇවිල්ලා සාම කුමාරයා වඩාගෙන තම තමන්ගේ වාසස්ථාන වෙච්ච පර්වත මස්තකයට ගෙන ගිහිල්ලා මෘදු වූ මල්යහන් හදලා ඒ මල්යහන් පිට සතපෝනවා කියලා. කඳු උඩ මල්යහන් හදලා මල්යහන් මත සතපෝනවා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා නොයෙක් නොයෙක් සුවඳ වලින් පූජා පවත්වනවා කියලා. ඒ වගේම දෙව්ලොව දෙවියන්ට අධිපති සක් දෙවිඳු හට කරන යම් නැටුමක් තියෙනවනම් නෘත්‍යයක් තියෙනවනම් සක් දෙවිඳු සතුරු කරන්න ගායනා කරන යම් ගීතයක් තියෙනවනම් ආන් එවන් ගීත ගයලා නටලා සාම කුමාරයා සතුටු කරවනවා කියලා. සීපා වූ නොයෙක් සුවඳින් මලින් හා නෘත්‍ය ගීතයෙන් මහත් වූ පූජා පැවැත්වුවා කියලා සඳහන් කරනවා. සිව්පා සත්තුත් සාම කුමාරයා වෙනුවෙන් පූජා පවත්වුවා කියන කතාව සඳහන් කරනවා. පළවැල සොයාගෙන මව්පියෝ එනකොට ආපහු සැරයක් සාම කුමාරයා පන්සලට ගෙනහිල්ලා සතපෝලා ඒ වනලියෝ යන්න ගිහිල්ලා. ඒ වගේම සඳහන් කරනවා නොයෙක් නොයෙක් තැන්වල ඇවිදලා වනයේහි සිව්පා සතුන් එක්ව ඒ ඒ තැන්වල විසුතුරු පොකුණු ගං ඇලවල් කඳු ආදී ස්ථානයන්හි ඉඳගෙන නොයෙක් කුසුම් වලින් සුගන්ධයන් සුගන්ධ කුසුම් වලින් හාත්පසින්ම මද පවනින් ඉතාම සුදු වැලිතාවලවලින් යුක්ත වූ නොයෙක් වෘක්ෂ ඡායාවන් වල කියලා කියන ගස් හේවන් වල සාම කුමාරයා මේ සත්තුත් එක්ක ඇවිද ඇවිද විනෝද වුණා, සෙල්ලම් කළා, ප්‍රීති වුණා කියලා. මව්පියෝ දෙදෙනා තමම්ම පළවැල නෙලන්න ගියා. කවදාවත් සාම කුමාරයාට පළවැල හොයන්න යන්න දුන්නේ නැහැ. මෙහෙම එක දවසක් මව්පියෝ සාම කුමාරයා ආහාර පානෙන් සන්තර්පණය කරලා පන්සලේ නවත්තලා මේ දෙන්න එදත් පළවැල හොයන්න ගියා. පින්නතරි මෙහෙම දවසක අකාලයේ වැහැපු මහවරුසාවක් තිබුණා. වරුසාවෙන් බේරෙන්න මේ දෙන්න කැලි ගහක් යට වරුසාවෙන් ආරක්ෂා වෙන්න ඉන්නකොට එතන උභහක් තිබුණා. මේගොල්ලන්ගේ ඇඟට වැටෙන වතුර ඇඟ දිගේම පෙරීලා ගිහිල්ලා අර හුඹහෙන් නලයට වැටෙනවා. මේ හුඹස් නලයේ ඉන්නවා විෂගෝර සර්පෙක්. මේ සර්පයා ඒකෙන් කේන්ති ගත්තා. කේන්ති ගත්ත නිසා දරුණු විෂ පිඹල පිට කළා. ඒ විෂ මොනතරම් දරුණුද? මේ තරම් මෛත්‍රී විහරණ ඇති සාම කුමාරයාගේ අම්මගේ තාත්තගේ ඇස් දෙකම අන්ධ කළා. එතකොට ඇස් හතරම අන්ධයි. දැන් එතකොට මේ කාරණාව මෙතනින් කියලා අපි නැවැත්තුවොත් කෙනෙක් මිත්‍යා දෘෂ්ටියට යන්න පුළුවන්. ඒ මේගොල්ලන්ගේ මෛත්‍රී චිත්තය නිසා නයින්ගේ පෙනගොබේ යට මැඩියොත් සෙල්ලම් කරන තැනට එනකන් ආවා.
ඒ තරම් මෛත්‍රී විහරණ තිබුණ නම් මේ මෛත්‍රී විහරණයේ ශක්තිය දැනුනේ නැද්ද අර හුඹස් නලී ඉන්න නාගයාට? ඒ නාගයාට බැරි වුණේ ඇයි මේ දෙන්න තේරුම් ගන්න කියන ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. හැබැයි දැනගන්න ඕනේ සංසාරී ඊට වඩා හරි වෙනස්. සංසාරී ඊට වඩා හරි භයානකයි. ඒ හින්දා ඇස් අන්ධ වෙන්නේ තවත් හේතුවක් මෙතන තියෙනවද කියන කාරණාවට උත්තරයක් දීලම තමයි අපිට එහාට යන්න වෙන්නේ. ඒකේ උත්තරෙත් මහබෝසතාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ මහබෝසතාණන් වහන්සේගේ එදා අම්මටයි තාත්තටයි මෙහෙම වුණේ ඇයි කියන කාරණාව ලෞතුරා බුදු වෙලා පැහැදිලි කළා. පෙර ඈත භවයක මේ තාත්තා හොඳ ඇස් වෙද මහත්ති අක්ෂ වෛද්‍යවරිය. ඇස්වල ලෙඩක් තිබ්බ කෙනෙකුට බෙහෙත් කළා. බෙහෙත් කළාගෙන් පස්සේ ඒ අය මේ අයට ගනුදෙනු ගෙවන්නම් කියන බලාපොරොත්තු පරමාර්ථය ඇති. දැන් ඇස් හොඳටම සනීපයි. නමුත් දැන් ඇවිල්ලා කියනවා තාම ලොකු සෝයක් නැහැ කියලා. නමුත් වෙද මහත්තය දන්නවා ඇස් දෙක 100%ක්ම පේනවා කියලා. තමන්ගේ බිරිඳත් එක්ක ගිහිල්ලා කතා කළා මේගොල්ලෝ දැන් කපටිකමක් කරන්නයි හදන්නේ මොකද කරන්නේ කියලා. ඇය සඳහන් කළා තවත් පේනවා මදිනේ කියන්නේ, එහෙනම් බෙහෙතක් දෙන්න ආයි කවදාවත්ම නොපෙනෙන්න කියලා. ඇයත් කියපු නිසා බෙහෙතක් හදලා දුන්නා තවත් පේනවා මදිනම් මේකත් ගල්වන්න කියලා. ඒ බෙහෙතින් අර ඇස් දෙක සදහටම අන්ධ වෙලාම යනවා. එදත් සැමියයි බිරිඳයි, මෙදත් සැමියයි බිරිඳයි. අන්න ඒ කරපු සංසාර අකුසල කර්මයයි මේ මොනතරම් මෛත්‍රී විහරණ ගුණ තිබුණත් මේ විපාක දෙන්නේ. එහෙමනම් සංසාරයේ කෙබඳුද කියන කාරණාව තේරුම් ගන්න හොඳ පණිවිඩයක් එතන තියෙනවා. අද මොනතරම් සිල් ගුණ ආරක්ෂා කරගෙන හිටියත් මේ ජීවිතෙන් කරන කර්මය අනාගතයේ විපාක දෙනවමයි. ඒ අනාගත ජීවිතයේ මොනතරම් සීලෙන් පෝෂණය වෙලා හිටියත් මෙදා විපාක දෙන කර්මයෙන් ගැලවෙන්න ක්‍රමයක් ඇත්තේ නැහැ කියන කාරණාව හොඳට දැනගෙන පුළුවන් තරම් කර්ම රැස් කරන එකෙන් අත මිදෙන්න වීරිය වඩන එක කළ යුත්තමයි. මේ දෙන්නක දැන් ඇස් පේන්නේ නම් අඬා එහාට යනවා මෙහාට යනවා එන්න බාර හොයාගන්න බෑ. වෙනදා පළවෙල නෙලාගෙන එන වෙලාව කෙමෙන් පහුවෙවි යනවා. සාම කුමාරයා කල්පනා කළා පළවෙල නෙලන්න ගිහිල්ලා මෙච්චර වෙලා ඉන්නේ නැහැ කියලා. අන්න ඒ නිසා සාම කුමාරයා අම්මයි තාත්තයි කොහේ ගියාද, මොනවා වුණාද, කරදරයකට ලක් වුණාද කියලා හොයන්න යන්න පටන් ගත්තා. ටික දුරක් හොයනකොට සාම කුමාරයාට ඇහෙනවා මේ දෙන්න අඬනවා. කතා කරපුවාම මේ දෙන්න දැනගත්තා පුතත් අපි හොයාගෙන එනවා කියලා. නමුත් කෑ ගහලා අඬ ගහලා කිව්වා එන්න එපා, මේ හැටි ලොකු අනතුරක් තියෙනවා, එහෙනම් මෙහාට එන්න එපා කියලා. සාම කුමාරයා දිග දීයක් හොයාගත්තා. ඉතාම දිග රිටක් හොයාගෙන මව්පියන් දිහාට දිගු කරලා කිව්වා මේක අල්ලගන්න. දෙ එක්කෙනෙක් ලීය අල්ලගෙන දෙන්න මේ ආධාරයෙන් සාම කුමාරයා ළඟට ආවා. කරුණු කාරණා ඇහුවා. සාම කුමාරයාට කාරණා කීවා. සාම කුමාරයාටත් මුලින්නම් හරි දුකයි. ඒ නිසා සාම කුමාරයාගේ ඇස්වලත් කඳුළු පිරුණා. හැබැයි මව්පියන්ට වෙච්ච කරදරය අහලා මද අඬපුසාම නැවත හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා. මව්පියන්ට සදහට මැස් පේන්නේ නැති තැනකට ඇවිල්ලා සාම අඬලා අඬලා අපවනි පැතර හිනා වෙනවා. මව්පියන්ට පුදුමයි මේ දරුවා ඇයි මෙහෙම කරන්නේ කියලා. ඇයි පුතේ හිනා වෙන්නේ?
සාමකුමාරය කියනවා, මං දැන් ලොකුයි, මෙච්චර කල් ඔය දෙන්න දුන්නේනේ මට ඔය දෙන්නට උපස්ථාන කරන්න. ඒ අවස්ථාව මට ලැබුණා. දැන් ඔය දෙන්නට බෑ පළදැල නෙලන්න යන්න. දැන් ඔය දෙන්නට බෑ වතුර වුණු කරන්න. දැන් ඔය දෙන්නට බෑ පන්සලම දින්න. දැන් ඔය දෙන්නට බෑ ඇඳුම් හොදන්න. මෙතෙක් කල මම වෙනුවෙන් යමක් කළාද, අද ඒ සියල්ලම ඔබ දෙපළ වෙනුවෙන් මට කරන්න අවස්ථාව උදා වෙලා. ඒක මගේ සතුටයි. ඒකයි මම hina වෙන්නේ. අපි හිතනවට වඩා හාත්පසින්ම වෙනස් අරමුණු වෙතන තියෙන්නේ. ඒ වුණාට ඊට වඩා අපි හුඟක් වෙනස්. ඒ තවම ධර්මයේ හරියට දන්නේ නැති හින්දා. සමහර වෙලාවට ස්වාමියා මැරුණහම සමහර බිරිඳක් අඬනවා ඇහෙනවා, මං දැන් මේ දරුවොත් එක්ක මොකද කරන්න කියලා. සමහර ස්වාමියෙක් අඬනවා ඇහෙනවා, මං මේ දරුවොත් එක්ක මොකද කරන්න කියලා. ඒ කණ්ඩ හොයලා දෙන්න තාත්තා නෑ, තාත්තා මැරිලා. දරුවෝ රැක බලාගන්න බිරිඳක් නෑ, අම්මා මැරිලා. මැරුණ එක ගැන නෙමෙයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ, මේගොල්ලන්ට කණ්ඩ දෙන එක ගැන. මේගොල්ලෝ රැක බලාගන්න එක. ඒ අපේ හැටි. සාමකුමාරයාගේ අදහස, සාමකුමාරයාගේ කල්පනාව, ඔබලා මම වෙනුවෙන් කරපු දේ මට කරන්න ලැබිච්ච එක මම ලබන ලොකුම භාග්‍යය කියන එක. ඒ නිසා සාමකුමාරයා එදා ඉඳලා අම්මා තාත්තා වෙනුවෙන් කරන්න තිබ්බනම් යම් දෙයක්, ඒ හැම කටයුත්තක්ම නොපිරිහෙලා මනාව සම්පූර්ණ කළා. ඒක ඊටාම ප්‍රීතියෙන්, ඉතාම සතුටින් කරපු දෙයක්. එක දවසක් මේ කැලෑවේ සාමකුමාරයා සෙල්ලම් කර කර ඉඳලා තමන්ගේ යාළුවෝ ටිකත් එක්ක ගඟට ගියා. මේ වෙනකොට ප්‍රදේශ රජුරුවන්ගේ නම පිළියක්. පිළියක් රජුරු මහා ශක්තිවන්තයි. සඳහන් කරනවා රජ්ජුරුව පාවිච්චි කරන දුන්න සාමාන්‍ය මිනිස්සු 1000ක් එකතු වෙලා උස්සන්න ඕනේ මේ දුන්න. මේ දුන්න උස්සන්න මිනිස්සු 1000ක් ඕනේ. රජ්ජුරුව දඩේම යන්නේ මේ දුන්න කරේල්ලගෙන. හිතන්නකො රජ්ජුරුව මොන තරම් ශක්තිමත්ද කියලා. පෙලියක් රජ්ජුරුව මේ මුව දඩේම එනවා. එන ගමන් හදිස්සියේම සාමකුමාරයා දැක්කා. හදිස්සියෙම දැක්කා. රජුරු තැනක හැංගුණා. හැංගිලා සාමකුමාරයා දිහා බලන් හිටියා. මේ දෙවියෙක්ද, මේ යකෙක්ද, වෙනත් අමනුෂ්‍යයෙක්ද හිතාගන්න බැහැ. නමුත් ඉන්නේ තමන්ගේ රාජ්‍යය. තාම දැකලා නැහැ. ළඟට ගිහිල්ලා ඔබ කවුද කියලා අහන්න ගියොත් අතුරුදහන් වුණොත් එහෙම රජුරුවන්ට ලැජ්ජයි. අන්න ඒ හිඳ කල්පනා කළා, දුන්නෙන් විදල බල බිඳලා ගිහිල්ලා කතා කරනවා කියලා. සාමකුමාරයා ගඟට බැහැලා පැන්කලේ අරගෙන උස්සලා කරට ගත්තා. ඒත් එක්කම රජුරෝ විදපු විසපෝ ආපු තිවුණු ඊතලේ දකුණු පැත්තෙන් ඇනිලා වම් පැත්තෙන් එළියට ගිහිල්ලා පොළොවේ ඇනිලා මහ පොළොවේ හැඟවිලාම ගියා. 1000ක් දෙනවස වණ්ඩෝනේ දුන්නින් විදින ඊය මොනතරම් වේගවත්ද? මෙහෙන් ඇනිලා දකුණෙන් ඇනිලා වමෙන් පිට වෙලා පොළොවේ වැදිලා ඊතලයේ පොළොවේ ගිරිලා නොපෙනීම ගියා. ඒ තරම් වේගෙන් ආපු ඊතලය. මෝ ටික සහ වනසත්තු ටික බය වුණා. ඒගොල්ලෝ හැමෝම පැනලා දිව්වා. සාමකුමාරයා බොහොම අමාරුවෙන් කලේ බිම තිබ්බා. රන් කඳක් වැටුණා වගේ වැලි තලාවට වැටුණා. නමුත් පිළියක් රජුරු තාම ආවේ නැහැ ඉතින්ට. සාමකුමාරයා තාම මැරිලා නැහැ. නමුත් සාමකුමාරයා මෙන්න මේ වෙලාවේ තමයි අර අපි මුලින්ම මතක් කරපු ගාථාව කිව්වේ. හැංගිලා ඉඳලා මට කවුද විද්දි?
ශාස්ත්‍රයේද්ද බ්‍රාහ්මණයෙක්ද වෛශ්‍යයෙක්ද මට විද්දි. හැංගිලා ඉඳලා මට විද්දියයි. මේ කාරණාව කතා කරනවා. නමුත් සඳහන් කරනවා මේ වෙලාවේ තමන්ට ඊතලයේ ඇනිලා බිම වැටිලා දෙවියෙක්ද නාගයෙක්ද සිද්ධ විද්‍යාධරයෙක්ද ඔහු විදලා මට විදලා මේ හැංගිලා ඉන්නේ. ඒ නිසා මට මේක හරියට හිතාගන්න බෑ. විෂපෙව් ඊතලය දකුණු ඇලෙන් වැදගෙන වම් ඇලෙන් නැගී ශරය බිම සැඟවී ගියා කියලා සඳහන් කරනවා. මේ වෙලාවේ මෝටික මරණ බයින් දුවලා සාම කුමාරයා බොහොම අමාරුවෙන් කලේ බිම තියලා වැලි තලාව මත වැටිලා සාම කුමාරයා කල්පනා කළා මේ විදිහට මට විද්දි කවුද? පිළියක් රජු නොදැක තමයි මේ කාරණාව කියන්නේ. කවුද මට විද්ද? ශාස්ත්‍රයේද්ද බ්‍රාහ්මණයේද්ද එමෙතන් වෛශ්‍යයේද්ද? තව රජුරෝ කවුද කියලා දැක්කේ නැහැ. මේ වෙලාවේ කල්පනා කරන උපන් දවසේ ඉඳලා මේ දක්වාම නිරන්තරයෙන් අකණ්ඩ අෂ්ටාංග සීලය ආරක්ෂා කොට දස පින්කිරියවත් සපුරා මෛත්‍රී භාවනා කරලා කල් ගෙවන මට මේ වනේහි සතුරු නැහැ. ඉපදිච්ච දවසේ ඉඳලා මේ වෙලාව දක්වාම මම උතුම් වූ අෂ්ටාංග සීලේ සමාදන් වෙලා හිටියේ. යමක් නොතේරෙන කාලේ මව්පියෝ මේ දරුවා සීලේ පිහිටෙව්වා. ඇයි? අතීතයේ අම්මවරු මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා දෙපාරක් සිල් අරගෙන තියෙන බව සඳහන් කරනවානේ. එකපාරක් සිල් අරගෙන ඊට පස්සේ නැවත වතාවක් සිල් ඉල්ලනවා. ඇයි කියලා අහපුවම කියනවා, ස්වාමීනි, ඉස්සරලා සිල් ගත්තේ කුසහොත් දරුවා වෙනුවෙන්, දෙවනි පාර සිල් ගන්නේ මම වෙනුවෙන් කියලා. ඉතින් මේ මව්පියොත් සීලෙන් ගුණයෙන් පොහසත් දරුවා පුංචි දවසේ ඉඳලා සීලෙන් පෝෂණය කරලා තියෙන්න ඇති. ඒකයි මේ කියන්නේ, ඉපදිච්ච දවසේ ඉඳලා අද මේ මොහොත දක්වාම මම අෂ්ටාංග සීලෙන් පෝසත්. දස පුණ්‍යක්‍රියාව මගේ ජීවිතයේ නිරන්තරයෙන්ම මම සම්පූර්ණ කරලයි තියෙන්නේ. මෛත්‍රී භාවනාව කරලා කල්ගත කරන මට මේ වනේහි හතුරු නම් නැහැ. එහෙමනම් මේ වෙලාවේ මට හතුරු උනේ කවුද කියන කල්පනාවයි සාම කුමාරයාට තියෙන්නේ. මිනිමසින් ප්‍රයෝජනෙකුත් කෙනෙකුට නැහැ. මට විදලා මම මැරුවට මගේ මස් වලින් කාටවත් ප්‍රයෝජනයක් ඇති කියලා මම හිතන්නේත් නැහැ. නිවැරදිවම විදලා මොකට සැඟවුණාද? මට මමම ඉලක්ක කරලා මටම විදලා මොකටද හැංගුනේ? මට මේසා දුකක් කුමට දැනුණද? මෙච්චර දුකක් මට දුන්නේ මොන හේතුව නිසාද? මොකක් සඳහා පව් අත බැඳා දෙයි කුමාරයා කල්පනා කරනවා. මේ අත ඒ තරම් පව් කළේ මොකටද? කාගේ අතද? විදපු කෙනාගේ අත මේ තරම් පව් කළේයි. මම වගේ සිල්වත් ගුණවත් කෙනෙකුට මේ වාගේ වරදක් කරලා ඔහු කොහේ යන්න හිතාගෙනද? ඒකයි ඔහුගේ අත මොන තරම් පව්කාරද කියලා සඳහන් කළේ. මේ විදිහට නොයෙක් ආකාරයෙන් බැගෑපත් වචන කී කියා සාම කුමාරයා කම්පාවට වත් වෙනවා. නමුත් පින්නතුනි, පිළියක් රජ්ජුරුව කල්පනා කරනවා මම එළියට ගිහිල්ලා පෙනී හිටින්න ඕනේ, මගේ බලපරාක්‍රමය පෙන්වන්න ඕනේ. රජ්ජුරුවන්ට තවත් හිතෙන හැටි, මමයි ඔබට විද්දි, මගේ බලපරාක්‍රමය පෙන්වන්න ඕනේ කියලා හිතනවා. මෙහෙම කල්පනා කරපු රජ්ජුරුව එළියට ඇවිල්ලා සාම කුමාරයාට පෙනී හිටිනවා. මම බරණස් රජ්ජුරුව,
මට තමයි පිළියක් රජු කියලා කියන්නේ. මුව දඩේමට ඉතාමත් කැමති නිසා මං වනයේට ආවා. නමුත් උඹ වගේ කෙනෙක් මම මගේ ජීවිතේ කවදාවත්ම දැකලා නැහැ. ඒ නිසායි මම විද්දේ. ඔබ වහන්සේගේ බැගෑපත් වූ අඳෝනා හඬ ඇහුන නිසා මම ළඟට ආවා. පිළියක් රජු ඇත්තත් කියනවා බොරුත් කියනවා. ඇත්ත බොරු දෙකම කලවම් කරලා කියනවා. එහෙම කියලා කියනවා බැගෑපත් හඬ ඇහිලයි මම මෙතෙන්ට ආවේ. බැගෑපත් හඬ ඇහිලා එන්න දෙයක් නැහැ. විද්දා වැටෙනවා ඔක්කොම දැක්කා. ඒ හින්දා ඇත්ත බොරු දෙකම කලවම් කරලා කිව්වා කියලා සඳහන් කරනවා. නොයෙක් බොරුවෙන් සාම කුමාරයාගේ සිත සනසවන්න උත්සාහ කරනවා. නුඹ මා කවුරුන්ද? කාගේ නෑ කෙනෙක්ද? පැනට නුඹ එව්වේ කවුරුන්ද? මට නොවලහා කිව මැනවෙයි සාම කුමාරයාට කියනවා. උඹ කවුද? උඹේ නෑදෑයෝ කවුද? උඹ මෙතෙන්ට එව්වේ කවුද කියලා සාම කුමාරයාගෙන් අහනවා. සාම කුමාරයා කියනවා මම ඉපදුනේ මේ වනාන්තරයේමයි. මම මෙහෙම ඉපදිච්ච කෙනෙක්. ඇස් අන්ධ වූ මව්පියන් රකින්න කෙනෙක්. ඇස් දෙකම පේන්නේ නැති අම්මයි තාත්තයි රැකගන්න කෙනෙක්. පැන් ගෙන යාම සඳහා ආව මට විද්දි ඉතාම දුර්වල කෙනෙක්. මට විදපු එක ඒ තරම් සුබදායක නැහැ. මට විද්දේක නොතරම්ය. මා මෙතන ඇවදින් ඔබ මාගේ මව්පිය දෙදෙනා නොදකිති. මම මෙතන ඉන්නවා ඔබ මගේ මව්පියෝ දකින්නේ. තමා වූ නිසා අඬා අඬා වැළපෙති. මම මෙතන ප්‍රමාද වෙන නිසා මෙලහටත් පන්සලට වෙලා අඬා අඬා වැළපෙනවා ඇති. පැම් පමණක් නොලැබ වියලෙති. ආහාර පාන නම් ගෙනල්ලා තියලා යාවි. නමුත් පැන් ගිනිචේ නැහැ තව. මේ පැන් නැති හින්දා වතුර නැති මත්සියෝ වගේ ඒ දින වේලි. ඇස් නැති දවසක ඉඳලා මම දවසකට දෙපාරක් ඒ දින නැවුවා. ඒ දිනගේ ඇස් අන්ධ වෙච්ච දවසේ ඉඳලා මම දවසකට දෙපාරක් ඒ දින නැවුවා. තුන් වතාවක් ඒ දිනට කණ්ඩ දෙනවා. දවසකට දෙපාරක් නාවනෝ තුන් වතාවක් කණ්ඩ දෙනවා. අතපය හොදලා තෙල් ගාලා කොළ අසුන් පිට සැතපෙව්වා. මේ කැලේ වෙන අසුන් නැහැ. කොළ ගෙනල්ලා ආසන හදලා මං ඒ ආසනවල මගේ මව්පියෝ සතපෝනවා. දැන් මගේ මව්පියෝ කොයිතරම් අසරණ වෙනවද? ඒ දෙන්නට පෙන් ටිකක් දෙන්න කවුද ඉන්නේ? කවුද ඒ දෙන්න සනසන් ඉන්නේ? කවුද ඒ දෙන්න රැකගන්න ඉන්නේ? මව්පිය දෙදෙනාගේ දුක ඉවසගන්න බැරුව තමන්ගේ දුක් නොසිතා දෙගුරුන්ගේ දුකට හඬා සාම තමන්ගේ කතාව කියනවා. දැන් සාම කුමාරයා කතාව කිය කිය අඬනවා. අඬන්නේ තමන්ට ඊතලයේ ඇලිච්ච වේදනාව හින්දා නෙමෙයි. මම මැරුණොත් මගේ මව්පිය දෙන්නට මේ උපස්ථාන කරන්නේ කවුද කියන කාරණාව කිය කිය අඬන්නේ. මගේ අසරණ බව නෙමෙයි දැන් දුක තියෙන්නේ. මව්පියෝ මම නැති නිසා අසරණ වීම පිළිබඳව සාමට තියෙන්නේ ලොකු දුකක්. ඒ නිසා මා මේ ආකාරයෙන් අසරණ වෙන නිසා පෙරමග බලාගෙන මම එනකන් මග ඉන්න මව්පියන්ට කවුරු උත්තරයක් දෙනවද? අනේ මට විද්දා වූ නිරිඳුනි, රජිරුවන්ට තාමත් කතා කරන්නේ බොහෝම ගෞරවණීය විදියට. එහෙම නැත්නම් අපිට වුණා නම් අපි මොහෙන් පිට වෙන වචන ඊට වඩා හරි ඡණ්ඩයි. කොහොම වුණත් මං දැන් මැරෙන්න ඉන්නේ. රජිරුවන්ට අපි එහෙනම් කතා කරන්නේ බොහොම අපහාසාත්මක විදියට. නමුත් සාම කුමාරයා තාමත් කතා කරන්නේ මට විද්ද මහනිරිඳුනි, මහරජතුමනි කියන ආමන්ත්‍රණය තමයි
සාම කුමාරයා ගාව තියෙන්නේ. මාගේ දෙමව්පියන් ඒ අයගේ මුහුණ බලන්නේ මේ ලෝකෙහි දුක සැප දෙක පිරිමින්ට නියමයි. මේ ලෝකෙ දුකයි සැපයි දෙකම පිරිමින්ට උරුමයි. නමුත් දෙමව්පියන් දුක් ඉතා බලවත්, මව්පියන්ගේ දුක හරි බලවත්. මහත් වූ බල ඇති මගේ මව්පියෝ දෙන්නම බ්‍රහ්මචාරී. එදෙන හරි සිල්වත්, එදෙන හරි ගුණවත්, ඒ දෙන්නම බ්‍රහ්මචාරී. මා ලාබාල කාලි මව්පියෝ මට කොයි තරම් සැලකුවාද. මව්පියන්ට සලකන්ඩ මට ලැබුණ අවස්ථාවේ මං උපරිම ප්‍රයෝජන ගනිමින් ඉන්න. යම් හේතුවකින් මම මැරුණොත් මව්පිය දෙදෙනා මැරෙනවා. මම විතරක් නෙමෙයි මැරෙන්නේ, මම මැරුණොත් අම්මා තාත්තත් මැරෙනවා. කණ්ඩ හොයාගන්නත් බෑ, වතුර හොයාගන්නත් බෑ. සාගින්නේ පිපාසාවේ වේලිලා මැරෙනවා. සඳහන් කරනවා යමෙක් වුන් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්නේ දුකනම් මව්පියන් දෙදෙනා නොදකිනා දුකමයි. මට තියෙන දුක මගේ මව්පියෝ දකින්නේ නැති දුකමයි. නැතුව මම ගැන කිසිම දුකක් මට නෑ කියන කාරණාවයි සඳහන් කළේ. පින්නතින මේ පෙලියක් රජුරෝ මේ කාරණා ටික අහගෙන ඉඳලා කල්පනා කරනවා මොහු මේ ආකාරයෙන් මැරුණොත් මොහුගේ මව්පියන් දෙදෙනාත් මිය යනවා. බ්‍රහ්මචාරී වූ තුන් දෙනෙක් මළොත් ඒකාන්තෙන් නිරාදුක් විඳින්න මට සිද්ධ වෙනවා. මං කරලා තියෙන්නේ සුළුපටු අපරාධයක් නෙමෙයි. කුමාරයා මැරුණොත් අම්මා තාත්තත් මැරෙනවා. තුන් දෙනාම බ්‍රහ්මචාරී, මහා සිල්වත්, ගුණවත් උත්තමයෝ දෙන්නේ තුන් දෙනෙකුට කරදර කරපු නිසා මට ඒකාන්තයෙන් නිරේට යන්න යනවා කියලා පිළියක් රජුරු කල්පනා කරනවා. මට කිසිම පිටුවහලක් නැහැ. රජුරු හොඳටම බය වෙනවා. සාම කුමාරයන් දැක පින්වත් වූ සාමයින්නි තොපගේ ශරීර වේදනාවට මුත් මව්පිය දෙදෙනාගේ දුකට නොහඬව. රජුරු බය වෙලා කියනවා අම්මා තාත්තා වෙනුවෙන් තියෙන දුකට අඬන්න එපා. ඔබේ ශාරීරික වේදනාවට අඬන්න. මව්පිය ගැන කී කී අඬන්න එපා කියලා. මාගේ ජීවිතයේ තියෙන තුරු නුඹේ මව්පිය දෙදෙනාට කළ යුතු යම් වතාවතක් වෙත්නම් ඒ සියල්ලම අඩුවක් නොකර මං ඒ දෙන්න ආරක්ෂා කරන්න රැක බලාගන්න බාර ගන්නවා කියලා සාම කුමාරයාට ප්‍රකාශ කළා. සාම කුමාරය සඳහන් කරනවා මගේ මව්පියෝ දිවි ඇතිතෙක්ම රකිමි කියන ඔබට නමස්කාර වේවා. මේ කාරණාව පින්නතෙනි අපේ ජීවිතවලට අලුත් අර්ථයක් නැවත නැවත විමසලා අපේ ජීවිත සුවපත් කරගන්න තියෙන මහා ධර්ම සාගරයක් මේ කුල තුර තියෙනවා කියලා මම මුලින් සිහිපත් කළා. මේ වාගේ කරුණු ළඟ නතර වෙලා අපි මේ කරුණු සාකච්ඡා කළොත් තමයි අපිට ඒකේ ගැඹුර මනාව වැටහෙන්න පටන් ගන්න. සාම කුමාරයාගේ මෛත්‍රී ගුණය තවම කිසිම අඩුවක් නැහැ. තමන් තව මොහොතින් මැරෙයි. අනික ශරීරය හිල් කරගෙන ඊතලයක් ගිහිල්ලා මොන තරම් වේදනාවක් දැනෙනවද? නමුත් පිළියක් රජ්ජුරුව කියහම ඔබ ඔබේ දුකට විතරක් අඬන්න, අම්මා තාත්තා පිළිබඳව කල්පනා කරලා අඬන්න එපා. මගේ ජීවිතේ තියෙනකන් මං ඒ දෙන්න රැකගන්නම් කියලා කියහම මේ කුමාරයා කියනවා මගේ අම්මා තාත්තා රකින්න ඉදිරිපත් වෙන ඔබට මම නමස්කාර කරනවා කියලා. ඒ කියන්නේ තමන්ගේ දුක ගැනවත්, තමන්ගේ වේදනාව ගැනවත් මේ වෙලාවේ අල්ප මාත්‍ර හැඟීමක් නැහැ. සමහර වෙලාවට සාම කුමාරයාට කායික දුක දැනෙන්නේ නැතුව ඇති. මම නැති තැන මගේ මව්පියන්ට වෙන්නේ මොකද්ද කියන කාරණාව නිතරම හිතන නිසා. මාගේ දෙමව්පියන් දිවි ඇතිතෙක් රකිමි කී නුඹට නමස්කාර වේවා.
නිරන්තරයෙන් ඔබ දියුණුවෙන් වැඩේවා. දුක ඔබට කවදාවත් ඇති නොවේවා. මා මව්පිය දෙදෙනා රැකේවා. රජුරුවන් කෙරෙහි මෛත්‍රී පතුරවල සාම කුමාරයා රජුට කියනවා, මෙතනට ඇවිල්ලා දෙගුරුන්ගේ පා වඳින බවද දෙවනුව දැක්ක නොහෙන බවද මව්පියන්ට කියන්න කියලා. ඔබ මගේ මව්පියෝ ජීවත් වෙන පන්සලට යන්න. ඒ පන්සලට ගිහිල්ලා මට වෙච්ච කරදරය ගැන කියන්න. මට වුණ කරදරය ගැන මව්පියන්ට කියලා මම මරණයටපත් වුණ බවද කියන්න. හැබැයි මැරෙන්න ඉස්සරලා එතන ඉඳලා අම්මටයි තාත්තටයි වැන්දා කියලා කියන්න කියලා රජුරවන්ට කියනවා. මව්පියෝ ඉන්න තැනට යන්න පාර කියලා දෙනවා. සාමයන්ගේ කතාව අහලා පිළියක් රජුරු බල බලා සිටියදීම යුගනේ මෙසේ ගියේ. පිළියක් රජුරු බලාගෙන ඉන්නකොටම සාම කුමාරයාගේ ඇස් දෙක වැහිලා ගියා. අතපය දෙපැත්තට විසිරීලා ගියා. සාම කුමාරයාගේ ජීවිතය නැසීලා ගියා. රජුරු කල්පනා කරනවා සාම කුමාරයා මැරුණා කියලා. මේ වෙලාවේ මේ රජුරු සාම කුමාරයාගේ අම්මයි තාත්තයි කොහෙ ඉන්නවද? මේ මව්පියෝ හොයාගෙන යන්න කල්පනා කරනවා. සාම කුමාරයාගේ අවමංගල්‍ය වේශය දැකලා රජුරු බොහෝසේ දුකට තැවුලට පත් වුණා. හිස අත තබාගෙන හඬා වැළපෙමින් ඇවිදින කල්හි සාම කුමාරයාට සත්වෙනි ජාතියේ මව් වූ බහුසෝදරී නම් වූ දෙව්දුව දිවසින් බලාගෙන හිටියා. රජුරවන්ටත් දුක දරා ගන්න බැහැ. රජුරු තමන්ගේ ඔළුවේ අත තියාගෙන අඬ අඬ එහාට මෙහාට කැක්කෙනවා. පන්සලට යන පාර හොයාගන්නත් බැරි වෙලා. නමුත් මේ සිද්ධිය දිහා බලාගෙන ඉන්නවා සාම කුමාරයාගේ මීට වඩා ආත්ම හතක් එහා පැත්තේ අම්මා වෙච්ච කෙනෙක්. දැන් දෙව්දුවක් හැටියට ඉපදිලා ඉන්නේ. ඒ දෙව්දුවගේ නම සඳහන් කරනවා බහුසෝදරී කියලා. සාම කුමාරයා ළඟට ඇවිල්ලා වැල්ලේ වැටිලා හිටපු බවත්, තමන් එතනට නොගියහොත් සාමයන්ගේ ජීවිතය යන බවත්, පෙළියක් රජු ලය පැලෙන බවත් මේ දෙව්දුව දන්නවා. සාම කුමාරයා ඇස් පියාගත්තට තාම මැරුණේ නෑ. දෙව්දුව කල්පනා කරන මන් ළඟට නොගියොත් මරණය සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි සාම කුමාරයාගේ මරණය සිද්ධ වුණොත් පිළියක් රජුරුවන්ගේ ලය පැලෙන බවත් නියතයි. ආන් ඒ නිසා කල්පනා කළා මම එතෙන්ට යන්න ඕනේ කියලා. එහෙම කල්පනා කරලා ආකාශයට පැන නැගිලා සාම කුමාරයා ළඟට ඇවිල්ලා ඒ රජුරුවන්ට බය ගන්වලා තදින් මොළොකින් කටයුතු කාර්යයක් කියා රජහට පාවා දී දෙගුරුන් මෙතන් පටන් රකුවයි රජුරුවන්ට බාරකොට සාමයන් රැකවල්ලාගෙන සිටියේදී දෙව්දුව අහසින්ම ඇවිල්ලා රජුරුව හොඳටම බය කළා. ඔබ කළුවේ මහපුදුම අපරාධයක්, ඔබ කරපු දේ දරුණු පාපයක්. මේ ආදි වශයෙන් රජුරුව හොඳටම බය කෙරුවා. බය කරලා කිව්වා මෙතෙන් පස්සේ සාම කුමාරයාගේ අම්මා තාත්තා දිවිහිමියෙන් රැක බලා ගන්න ඕනේ කියලා අවවාද කළා. මෙතෙන් පටන් දෙවියන් දෙමව්පියන් රැක ගන්න රජුරුවන්ට බාර කරලා සාම කුමාරයා ළඟ දෙව්දුව නැතර වුණා. පෙළියක් රජුරුව සාම කුමාරයා බිම දාලා තිබිච්ච පැන් කලයේ තමම්ම අරගෙන හෙමින් අර තිබිච්ච පිය සටහන් ඔස්සේ පන්සලට ගියා. ඇස් නැති වුණත්
දැකගන්න පෙනෙන ස්වභාවයක් නැති වුණා. මේ එන්නේ කවුද? සාමයන්ගේ ගමන නොවේයි කියලා මෞපිය කල්පනා කළා. ඇස් දෙක පේන්නේ, එන්නේ කවුද කියලා දන්නෙත් නෑ. නම එන හඬ ඇහෙනවා. ඒ හඬින්ම දන්නවා එන්නේ පුතා නෙමෙයි කියලා. ආන් ඒ නිසා කවුද කියලා අහනවා. මම පිළියක් රජ්ජුරුව කියලා කියනවා. ඒ වෙලාවේ පන්සලේ ඉඳගෙන මිහිරි වූ පළවැව පළවැල අනුභව කරන්න. අර දෙන්න කතා කරලා කියනවා මහරජෙන්ද මේ තියෙනවා ඊටාම ප්‍රණීත පළවැල මෙව අනුභව කරන්න. රජ්ජුරුවන්ට එහෙම කියනවා. එහෙම කියහම රජ්ජුරුව කියනවා හොඳයි, පන්සලේ ඉඳලා කඩා තිබූ පළවැල දැක ඇස් ඇති කෙනෙකුන් කැඩු පළවැල මෙනෙයි රජ්ජුරුව කියනවා. පළවැල දිහා බලලා ඒ වගේ තියෙන නැවුම් බව, අලුත් බව, පිරිසිදු බව ඒ සියල්ලම දැකලා කියනවා මේවා කඩන්න ඕනේ නම් ඇස් තියෙන කෙනෙක්. දැන් මේ දෙන්නගේ ඇස් පේන්නේ නැහැනේ. ඇස් පේන්නේ නැති අය කැඩුවා නම් මෙතන තැලිච්ච, පොඩි වෙච්ච, කුණු වෙච්ච හැමෝම තියෙන්න ඕනේ. නමුත් මෙයා කියනවා මේ ඇස් තියෙන කෙනෙක් වාගේ මේ පළතුරු ගෙනල්ලා තියලා තියෙනවා. ඒ කාරණාව අහලා කියනවා මගේ පුතා වූ සාමයන් ගෙන පළවැල. මෑණියන් කියනවා ඒ එසේමයි. මගේ පුතා තමයි මේ පළවැල ගෙනල්ලා තියලා තියෙන්නේ. මම ඔවුන් දුටිමි. මුවන් කෙරෙහි කල ලෝභයෙන් මොයකු හලසරය තමන් විදි සාමයන්ගේ ඇඟේ වැඳුරු බව කියනවා. ආයෙත් බොරුවක් කියනවා. මම දැක්කා. මොොත් එක්ක ඉන්නව දැක්කා. මම මුවෙකුට විද්දා. හැබැයි මං විදපු ඉතලේ වැදුනේ එහෙනම් ඔය කියන පුතාටයි. විශේෂයෙන් සාම කුමාරයාගේ දෙමව්පියන්ට එහෙම කියහම දෙමව්පියෝ දෙදෙනා ඔවුන් පාමුල අඬ අඬා අනේ මගේ සාමයන් අප දෙදෙනාගේ මසස් පෙරලි දිවස් ලදුවාසේ අපේ පුතා ඉන්නකොට මේ අස් මස් ඇස් දෙක නැති වුණත් හරියට අපිට දිවස් ලැබුණා වගේ පුතාගෙන් අපි හැමදේම දකිනවා. පුතා අපි වෙනුවෙන් කරන්න තියෙන හැමදේම මනාව කරනවා. ඇස් නැති වෙච්ච දා ඉඳලා අතපය වෙහෙසවල බොහොම වැඩ කරලා අපිට පුතා බොහොම සැලකුවා. අපි පුතා කවදාවත් බොරු බසක් කියලා නැහැ. උපන් තැන ඉඳලා බොරුවක් නොකීව ප්‍රාණඝාතයක් නොකොට නිරන්තරයෙන් පන්සිල් ආරක්ෂා කළා වූ මාගේ සාම කුමාරයා කොහෙද කී කියා මව්පියෝ දෙන්න අඬන්න පටන් ගත්තා. ඇස් නැති වුණත් අද වේදෙයි, දිවි ගියේත් අද වේදෙයි යනාදීන් බැගෑපත් වඩන්න පටන් ගත්තා. අපේ ඇස් නැති වුණෙත් අද, අපි මැරුණෙත් අද. එහෙනම් පුතාගේ නැතිවීම අපේ ජීවිතේ නැති වුණා හා සමානයි. පුතා ඉන්න කාලේ ඇස් නැතත් අපට ඇස් තිබුණා හා සමානයි. රජ්ජුරුව මේ කාරණාව හැඳීම වැළපීම දැකලා, මේ කම්පාව දැකලා සාමයන් මලත් උන් සිටියාසේ සියලු පළවැලෙන් මම රකින්. සාම කුමාරයා මැරුණා. හැමදාම ඔය දෙන්න ළඟ මම ඉන්නවා. අවශ්‍ය හැමදේම මම ඔය දෙන්නට ගෙනල්ලා දෙනවා. නොයෙක් ක්‍රමයෙන් මව්පියන් සනසන්න උත්සාහ කළත් මව්පිය දෙන්න කියනවා රජ්ජුරුවනි, තොපගේ අත්පා මෙහෙය අප සිතට නොනැගී. මහරජේ ඔබේ මෙහෙවරක් ගැන අපේ සතුටක් නැහැ. අපිට අපේ පුතාම පුතාම ඉන්න ඕනේ. අපි රකින්න නම් අපි අත සැරෑටිය අල්වාගෙන සාමයන් ළඟට ගෙනියන්න. ඔබ පොරොන්දු වෙනවා නම් පුතා නැති අපි රැකගන්නම් කියලා අපිට කරන්න තියෙන එකම සත්කාරය තමයි මේ හැරමිටියෙන් අල්ලගෙන අපි දෙන්න පුතා ගාවට අරන් යන්නේ. රජුරු ඒ දෙදෙනාම සැරේටියෙන් අල්වාගෙන
වැල්ලේ වැටිලා හිටපු සාම කුමාරයා ළඟ එතෙන්ට ඒ කරගෙන ගියා. සඳහන් කරනවා වැල්ලේ වැටිලා හිටපු සාම කුමාරයා මේ තොපගේ පුතණුවන් බලව ඇස් පේන්නේ. නමුත් මෙන්න මෙතන තමයි පුතා වැටිලා ඉන්නේ, මේ ඉන්නේ පුතා. අත අල්වලා පෑකල්හි කල්පාන්ත වාහනයක් මෙන් ලාහි වැද මහත් ශෝකයෙන් හඬා ඒ මව්පිය දෙදෙනා සාමයන්ගේ සිරිපතුල් සුන් දෙක මෑණියෝ අතට ගත්තා. හරියට නිකම් පුතාගේ අඟට අත තියෙනකොට කල්පාන්තයේදී මොනතරම් ගින්නක් ඇති වෙනවද? අවීචියේ ඉඳලා සියලුම අපායවල පුච්චනවා. දෙව්ලෝ බඹලෝ පවා, සමහර බඹලෝ පවා පුච්චනවා. ඒ තරම් කල්පාන්ත මහගින්න. මේ ගින්න වගේ ගින්නක් මේ මව්පියන්ගේ හෘද වස්තුව දවන්න පටන් ගත්තා. ඒ වෙලාවේ හඬමින් වැළපෙමින්ම සාම කුමාරයාගේ පතුල් දෙක ඒ අම්මා ළඟට ගත්තා. තාත්තා හිස තමන් ඒ උකුලට අරන් තියාගත්තා. අඳෝනායෙන් හඬා නොයෙක් නොයෙක් විලාප කියලා හඬමින් වැළපෙමින් ලෝකපාලක දෙවියන්ට තමන්ගේ දුක කියන්න පටන් ගත්තා. පන තාමත් රැඳිලා ඇද්දෝ පරීක්ෂා කරන මෑණියෝ කුමාරයාගේ ලහි අත තයිල බැලුවා. අනේ මගේ පුතාගේ පන තාමත් ඉතුරු වෙලා තියෙනවද කියලා තමන්ගේ අත තියලා බැලුවා. සඳහන් කරනවා පන කඳ සැඟ වුණ බව දැනගෙන සත්‍ය ක්‍රියා කරන්නේ මගේ පුතු වූ සාම කුමාරයාණන් උපන් තැන් පටන් මේ දක්වාම අකණ්ඩ වූ බ්‍රහ්මචර්යාව ආරක්ෂා කළේ හැබැවි නම් ඒ සත්‍ය ක්‍රියාවෙන් මහන වූ තැන් පටන් අද මේ මොහොත දක්වා අකණ්ඩ කොට ආරක්ෂා කළා වූ අෂ්ටාංග සීලෙහි ආනුභවයෙන් මේ ජාතිහි පටන් නිවන් දක්නා ජාති දක්වා බුද්ධාදී රත්නත්‍රේ විනා අන්‍ය සමයක් නොගැනුනේද? නිරන්තරයෙන් තිලකුණු සඳහන් කළමෝද යනාදී මේ දෙන්න කළා වූ සත්‍යක්‍රියාවෙන් ඒ වනේහි දෙවියන් සියලු දෙනාගේ ආනුභවයෙන් සාම කුමාරයා සිහි ලැබුවා කියලා සඳහන් කරනවා. එතකොට මෙතන මහා අපූර්ව ප්‍රකාශයක් කරනවා. තම තමන් සිද්ධ කරපු සිල් ආවජනය කරනවා. මේක අබුද්ධෝත්පාද කාලයක්. නමුත් අබුද්ධෝත්පාද කාලයක නමුත් මේ දෙමව්පියන්ගේ සත්‍යක්‍රියාවේ තියෙනවා නිවන් දක්නා ජාති දක්වා බුද්ධාදී රත්නත්‍රේ විනා අන්‍ය සමයක් නොගනුමෝද. මේ අබුද්ධෝත්පාද කාලෙත් ඒ සරණාගමනේ හිම්මම තියෙනවා. පින්නතනි අපේ සරණාගමනේ මරණයත් එක්ක බිඳෙනවා. ලෞකික සරණාගමනේ හැටි එහෙමයි. ලෝකෝත්තර සරණාගමනේ නම් ඊළඟ භවයේ ස්වභාවයම මතක් වෙනවා. එහෙම මතක් වෙන සරණාගමනයක් අපිට නෑ. නමුත් මෙතනත් තියෙන ලෞකික සරණාගමනයක්මයි. මේ දෙන්නම සෝවාන් වෙලා නෙමෙයි ඉන්නේ. නමුත් බුද්ධාදී රත්නත්‍රය පිළිබඳව තියෙන පූර්ණ බැඳීම, බුද්ධාදී රත්නත්‍රය පිළිබඳව තියෙන පූර්ණ විශ්වාසය ඒ ලෞකික සරණාගමනයත් ඔවුන් භවයෙන් භවයට ඒ විදිහෙනම ඔවුන්ට මතක් කරලා දෙනවා වගේ අබුද්ධෝත්පාද කාලයකත් ඒ කාරණාව හොඳට මතකයි. සත්‍ය ක්‍රියාවෙන් දෙවියන්ගේ ආනුභවයෙන් සාම කුමාරයා සිහිය ලැබිලා හැරිලා හිටපු ඇලෙන් දෙවෙනි ඇලේට හැරුණා කියලා සඳහන් කරනවා. පියාණන් වහන්සේද මෙසේම සත්‍යක්‍රියා කළ කල්හි දෙවෙනි ඇලෙන් නැමි දෙවෙනි ඇලෙන් අනිත් පැත්තේ ආයෙත් හැරුණා. අම්මත් සත්‍යක්‍රියා කළා, තාත්තත් සත්‍යක්‍රියා. හත්තුන ජාතියෙහි තමන්ට මව් වූ බහුසෝදරී නම් දෙව්දුවගේ සත්‍යක්‍රියා බලයෙන් මව්පිය දෙදෙනාගේ ඇස් ලැබීමද, සාමයන්ගේ දිවි ලැබීමද,
දිවයුරු උදාවීමද යන මේ තුන් කාරණාම සිද්ධ වෙනවා. අම්මගේ තාත්තගේ සත්‍යක්‍රියාවෙන් දරුවට පණ ලැබෙනවා. ආත්ම හතකට කලින් අම්මගේ සත්‍යක්‍රියාවෙන් මුලින් මෙසෙක් ඇස් අන්ධ වෙලා හිටපු මව්පියන්ගේ සාංසාරික පව ගෙවිලා ඒ දෙන්නට ඇස් ලැබෙනවා. සාම කුමාරයා නැගිටිනවා, හිරු උදා වෙනවා. ඒ කියන්නේ මේ සිද්ධිය මේ වෙනකොට රාත්‍රී කාලයේ පුරා තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ කාර්යයන් තුනම සම්පූර්ණ වෙනවා. තුන් කාරණේ එකමිට සිදුවුණා. සඳහන් කරනවා අන්නේ වෙලාවේ සාම කුමාරයෝ අඬන මව්පියන් නැසා බියගෙන උන් රජුරවන්ට අවවාද අනුශාසනා කරනවා. රජුරව හොඳටම බය වෙලා ඉන්නේ. මේ වෙච්ච විපර්යාසයේ රජුරවන්ට කොහොමවත් හිතාගන්න බෑ. සාම කුමාරයා නැගිටලා රජුරවන්ට අවවාද කරනවා. පංචශීලෙහි පිහිටන්ඩ මව්පියන්ට උපස්ථාන කළ උන්ට මේ ජාතියෙම දෙවියන් සහය වූ බවත් මනාව පන්සිල් රැකගෙන මව්පියන්ට උපස්ථාන කරපු අයට මේ ජාතියෙම දෙවියෝ පිහිට වෙච්ච බව ඔබේ ඇස් දෙක ඉදිරිපිටම බලන්න. සාම කුමාරයා කියනවා, මැරිලා වගේ හිටපු මට ජීවිතය ලැබිච්ච බවත් මව්පිය දෙදෙනාගේ ඇස් ලැබුණ බවත් ප්‍රත්‍යක්ෂ කොට දුටුවේද? මගේ අම්මගේ තාත්තගේ ඇස් දෙකත් ලැබුණා. මට ජීවිතෙත් දැක්කා. මහරජය, ඒක උඹට ප්‍රත්‍යක්ෂද? ඒක දැකලා හොඳට තහවුරු කරගන්න. රජුරවන්ට අනුශාසනා කරනවා දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරන්න. දසරාජ ධර්මයෙන් යුක්තව රාජ්‍ය කරන ඔබ මනාව ගුණධර්ම මත පිහිටන්න. රජුරෝ නුවරට යවලා තමන් වහන්සේද ජීවිතාන්තයේ දක්වා දස පුණ්‍යක්‍රියාවන් සම්පූර්ණ කරලා කැමති වූ ආකාරයෙන් බ්‍රහ්ම ලෝකයේහි උපදිනවා. රජුරවන්ට අවවාද කරලා තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම බ්‍රහ්මචාරියාව ආරක්ෂා කරගෙන දස පුණ්‍යක්‍රියාව සම්පූර්ණ කරගෙන මෙරළේ ගිහිල්ලා බඹලෝ උපදිනවා. මෞපියන් ආරක්ෂා කිරීම නම් නුවණැති පඬිත මහෝත්තමයන්න්ගේ වංශේ වැඩක්. මෞපියෝ රකින්නවා කියන එක පඬිතයන්ගේ වංශේ වැඩක්, නුවණැත්තන්ගේ වංශේ වැඩක්, උත්තම පුජ්‍යලයන්ගේ වංශයට අයිති වැඩක් තමයි අම්මා තාත්තා රකින්නවා කියන එක. තමන්ට ජීවිතය දුන්න අම්මා තාත්තට සත්කාර සංග්‍රහ කරන්න යම් දරුවෙක් යදෙනවා නම් ඔවුන් මේ ලෝකෙ මොනතරම් ප්‍රශංසාවට භාජනය වෙන අයද? ඔවුන් දිහා දෙවියෝ බ්‍රහ්මියෝ නිරන්තරයෙන් බලනව නේද කියන කාරණාව මනාව ප්‍රත්‍යක්ෂ වෙන තැන. අදටත් දැනටත් ඒ කරුණ මගහැරිලා නම් වෙන කවුරු අපි දාලා යනවා කිව්වත් ඒ කාට යන්න ඇරියත් මව්පියන්ට යන්න අරින් නැතුව ඉන්න ඕනේ. නමුත් හුඟක් අය මේ ගුණය, මේ සීලය, මේ බලය දන්නේ නැති නිසා අනික් අය යනවා කිව්වොත් මව්පියෝ පිටමං කරන්නයි කැමති වෙන්නේ. එහෙම නෙවෙයි, මුලින් හම්බුනේ මව්පියෝ, අන් අය පසෙකට මව්පියන් ඉදිරියට එන්නම ඕනේ ජීවිතේ. මේ උතුම් වූ සාම ජාතකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මව්පියන්ට සැලකීමේ වටිනාකම මනාව තහවුරු කරනකොට ඉතාම දුකසේ මව්පියන් පෝෂණය කර කර හිටපු අරහාම්දුරු උන්වහන්සේ අරමුණු කරලනේ මේ දේශනාව කරන්නේ. ස්වාමීන් වහන්සේත් අපි අර සඳහන් කළ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලයේ උන්වහන්සේත් ලබාගත් කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ කාරණාව නිමා කරනවා එකල්හි පිළියක් රජු වෙන කවුරුවත් නෙමෙයි, කල්යාණ මිත්‍රයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්වා කියන ප්‍රාර්ථනාව සම්පූර්ණ කරලා නොතිබ්බ නිසා තමන්ද සරණ හොයාගෙන එන්නේ, තමන්ටද නිවන උරුම කරලා දෙන්නේ, දවසක තමන්ටද හැබෑම තාත්තා අම්මා දෙන්නම බවට පත් වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ එදා බෝධිසත්ව ශරීරය හරහා මිත්‍යුණු ඊතලේ විදහාලේ මෙදා අග්‍රපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේමයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා.
එහෙනම් අපි ප්‍රාර්ථනාවි තියෙන කරුණ අපිට සසරට කොයි තරම් උපකාරී වෙයිද කියන කාරණාව හැමෝම හිතන්න ඕනේ. දිව්‍ය ස්ත්‍රිය නම් උත්පලවන්නා වූ මහා ඊස්තවිරීන් වහන්සේමයි. උත්පලවන්නා රහත් මෙහෙන් වහන්සේ තමයි එදා දිව්‍ය ස්ත්‍රිය හැටියට හත්වෙනි ආත්මේ අම්මා හැටියට දැක්කේ. ශක්‍ර දේවේන්ද්‍රෝ නම් මෙදා අනුරුද්ධ මහා ඊස්තවිරයන්මයි. සාම කුමාරයාගේ පියාණන් නම් මෙදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේමයි. මෑණියෝ නම් මෙදා බද්දා කාපිලා නියමයි. සාම පණ්ඩිතයෝ නම් ලෞතුරා බුද්ධ රාජ්‍ය ලැබූ මමම වෙමි කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව නිමා කරනවා. අපි ගැඹුරට නතර වෙලා සාකච්ඡා නොකළට සිල් ආරක්ෂා කිරීමේ වටිනකම, සත්‍ය කතා කිරීමේ වටිනකම, ඒ වගේම මෞපියන්ට සැලකීමේ උතුම් ගුණයක තියෙන අප්‍රමාණ වටිනාකම මේ ජාතක කතාව තුළ මනාව පැහැදිලි කරලා අන්තර්ගත කරලා තියෙනවා. සසර භයානක බවත් තවත් පැත්තකින් කියපානවා. පින්නතින ධර්ම දේශනාවට තියෙන කාලයක් නිමා වෙලා තියෙන නිසා අපි දැනට ඒ පිළිබඳව දේශනාව මෙතනින් නිමා කරමු. අද ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ සයිප්‍රසි සේවය කරන එම්පී සුබද්‍රා මුතුනායක අංක 1329-1 පානවැව බිංගිරිය ලිපිනෙහි පදිංචි ඒ පින්නතුන්ගේ උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. එම්පී සුවාරිස් පියාණන් අභාව ප්‍රාප්ත වී වසර 7ක් ගතවීම නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීම. සුජීවත්ව සිටින මෑණියන්ට අවුරුදු 85ක් ඒ මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. අසනීප තත්ත්වයෙන් පසුවෙන KD රොවිනි පියුමාලි සිරිවිමල දියණියට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. ස්වාමියාට සහ දරුවන් තිදෙනාට ලේලියටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. විශේෂයෙන් පින්වත් දේශකයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත්, උන්වහන්සේගේ දෙමව්පියන්ට සහ ආචාර්යයන් වහන්සේලාට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, බෞද්ධයා ගුවන්විදුලියේ නිර්මාතෘ අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමත්, අපවත් වී වදාළ අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමිපාණන් වහන්සේටත්, නාවියනේ සිරි අරිය ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් උතුම් වූ සම්බුද්ධත්වයේ පිණිස මේ පින් අනුමෝදන් කිරීමත්, බෞද්ධයා ගුවන්විදුලියේ වර්තමාන සභාපති අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම කාරක මණ්ඩලයටත්, දේශප්‍රිය මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත්, ගම්වාසී රටවාසී ලෝකවාසී සියලු දෙනාටමත් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් හේතු වේවා. කෝටි ලක්ෂයක් සක්වලේ වැඩවසන්නා වූ සියලුම ආර්යයන් වහන්සේලාටත්, කෝටි ලක්ෂයක් සක්වලේ වැඩ සිටින්නා වූ සියලුම සත්පුරුෂයන් වහන්සේලාටත්, සම්මාදිට්ඨික බ්‍රහ්ම දිව්‍ය මණ්ඩලවලටත් මේ පින් අනුමෝදන් වේවා කියලා පින් ප්‍රාර්ථනා කරනවා සුභද්‍රා මුතුනායක මහත්මිය විසින්. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච, පීතෝ භවතු ලෝකෝ ච, රාජා භවතු ධම්මිකු. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප සියලු දෙනා කෙරෙහිත් සිතින් යොතුම් සදර්ම දේශනාව සිදු කළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර අස්කෙරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ඔබ වෙතගෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සදර්ම දේශනාවක්
මෙලෙස නිමාවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ධම්මනදීතිත්ත සරණ ධම්ම කාරණාවේ සිට නිර්වාණ මාර්ගය